අරහතුන්වහන්සේ මම දකින්න විදිහට අමාරුම දේ තමයි සංඋත්පාද වීම හඳුනා ගැනීම කියන එක මට නම් වැටෙන්නේ එතකොට ඕ දැන් මේක අමාරුම නෑ තේරුම් ගන්න සංඋත්පාද වෙනවා කියන එකට තව වචනයක් කියන්න බලන්න රාගයේ දේශේ මොහේ ධර්මය ගැන කියපු ගාථාවේ තියෙන වචන ටික කියන්න ධම්මෝ සං දිට්ඨිකෝ ඔය කියන්නේ සම්මුතිය දකින්න කොහොමද සාක්කාතු භගවත ධම් මේ භගවත් වත බෙදලා බලලා කරන ධර්මයෙන් සං දකින්න ඕන කවුද සාක්කාතු පරක්කාතු අවක්කාතු දුරක්කාතු නෙමෙයි සාක්කාතු තමා විසින් තමන්තුලේ සාක්කාතු भगवत आदम मे वट बिदल बल मे धर्म हेतुल धाम तेरू अरगन धर्म गलपा बल दमो सन दिट्टि को सन देख गो समुदय देख गो समुदय देख गना के रन बै अकाली को रन बै यही पासी को रन बै ओप नाई को रन बै पच्चतम वेदितब्बो विजो ही करन बै अवश्य मूल म අවශ්‍යතාවය තමයි ධම්මෝ සම්දිට්ඨිකෝ අර සාක්කාතෝ භගවතා ධම්ම එහෙමයි අරතුන් අංශ මගේ ගැටලුව තමයි අපි අපේ අසකනම මේ ඉන්ද්‍රයන්ට රූපයක් සංවේදී වුණාම ඒක පටිච්ච තත්ත්වයේද අපිට සංඋපදින්න වෙන්නේ පටිච්ච කියන්නේ කැමැත්තට බැඳින එක ඒක එකක් තදූපයම් පටිච්ච තදූපයම් පටිච්ච කියන தත්තේ තදූපයම් පටිච්ච කියන්නේ තදින්ම දැඩි ලෝභයක් දැඩි ආසාවක් දැඩි තණ්හාවක් දැඩි දේශයක් වෛරයක් ඇති වෙනවා කියන එකයි තදූපයම් පටිච්ච. ඒ තදූපයම් පටිච්ච අවස්ථාවේද අපිට සංඋත්පාද වෙන්නේ. කියලා මගේ කටලොග. එතෙන්දිත් නෙමෙයි. තදූපයම් පටිච්ච වෙනවා. එතෙන්දිත් ඔබ අසුභානුස්සතිය මරණානුස්සතිය බුද්ධානුස්සතිය වැඩුවොත් ඒ පටිච්ච වීම මිදී නිදහස් වෙන්න පුළුවන්. නොවැඩුවොත් වේගයක් වේදනාවක් ආවේගයක් විඥාන ශක්තියක් උපදිනවා මේ විඥාන ශක්තිය සුවයක් වුණොත් ඒකට තණ්හාවක් ඇති වෙලා ඒක ගෙට ගන්නවා අනුසය හැටියට උපාදානය කර ගන්නවා අන්නේ අවස්ථාවේ අන්නර අනුසය හැටියට උපාදානය කරගෙන ගෙට ගන්න අවස්ථාවේ සම්බන්ධතාවයක් සමුදේ උපාදමයි ඔය අතරතුර අර චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ සම්පස්සජා වේදනා වේදනා පච්චා තණ්හා ඔය එකම අවස්ථාවකදී හෝ කොයිම අවස්ථාවකදී හෝ සතර කමඨහන් වඩලා මේකේ මිදී නිදහස් වුණොත් තදූපයම් පටිච්ච වීමෙන් හෝ පටිච්ච වීමෙන් අර තණ්හාවෙන් මිදෙනවා උපාදානයෙන් මිදෙනවා සමුදය නිරෝධ කරනවා අනුසය න අනුසයටි කරනවා අතුලාන්තයට ගත්තේ නැහැ අතුලාන්තයට ගන්නාතෙක් අයින් කරන්න පුළුවන් අතුලට ගත්තට පස්සේ අනුසය ආසය ඇටියට ආයි අයින් කරන්න බෑ ආයි ඒක සමුදේ ධම්මාවා වායි ධම්මා ඒක දවස් 7කින් ගෙවිලා යනවා අලුතෙන් එකතු කරගත්තොත් ඒකට එකතු වෙනවා එම රතුන් වහන්ස මේ තදින්ම බැඳුනත් සාමාන්‍ය ඉදිරිය බැඳුනත් අපි ඒක අනුචේ උපුදවා ගත්තොත් ගන්න අවස්ථාව තමයි බුවන්සි දේශනා කරන්නේ ඔව් ඔබ වහන්ස නිදුක් නිරෝගීත්වයේ අපි අදිෂ්ඨාන කර ආර්යයන් වහන්ස පාදා විවන්දනීය යුත්තව මේ වෙලාවේ මම පුංචි ගැටලුවක් තියෙන මතක් කරන්න කැමති මේ බුදුරජාණන් වහන්ස විසින් දේශනා කොට වදාළ ගාථා රත්නයක් තියෙනවා අනේක ಜಾති සංසාරං සංද්‍යා බිස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තු දුක්ඛා ජාති පුනප්පුන ගහකාරක දිට්ඨෝසි කුණගේහං නකාසි සබ්බාතේ පාස්කා බග්ගා ගහකූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති කියලා ගාථාව දේශනා කරලා තියෙනවා මේ ගාථාව පොඩ්ඩක් මට පැහැදිලි කරලා දෙන්න හැටියට නමස්කාර පූර්වක සිහිපත් ඔව් මේක උදාන පාඩයක් හැටියට තමයි දැන් අද බුද්ධාගමේ පාවිච්චි කරන්නේ උදාන ගාථාව. නමුත් මේ ගාථාවේ තියෙන්නේ මුළු බුද්ධ දේශනාවෙම කර යුතු සියලු කාරණා කටයුතු ඔකේ තියෙනවා. ඉස්සෙල්ලම දේශනා කරනවා අනේක ಜಾති සංසාරං.
සියලු අනේක වූ ඇහැට කන්ට නාසයට දිවට කයට මනට අරමුණ යන රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධයම සාරයි කියලා දැක්කා. එහෙම. සංසාරම්. ඈ? එයි. සංසාරයි කියලා සියලු පුද්ගලයන් පුද්ගල යහපත් දේ ප්‍රිය දේ මනාප දේ ආස්වාදින කරන දේ ආස්වාදයේ යහපත් දේ ප්‍රිය දේ සංසාරයි කියලා ලක්නවා. මේ සංසාරයි කියලා දැක්ක බුදුහාමුදුරුවෝ පියවර තුනකින් සන්දා සන් දැක්ක ධම්මෝ සම්දිට්ඨිකෝ කියන එක එතන සන්දා විස්සං වෙන් කළා සංවලි මිදී නිදහස් වෙන සතර කමඨහන් කළා අනිබ්බිසං මේ සංවලට බැඳෙන එක නිබ්බිදාය විරාගය නිරෝධාය පටිච්චසමුප්පාදය අනිබ්බිසං එතකොට මේ සන්දා විස්සං අනිබ්බිසං සන්දේශේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පාංසේති කියන එකම ඒක තේරුම් ගත්ත යථාපරි. ඒක තේරුම් ගත්තට පස්සේ සන්දා විස්සං අනිබ්බිසං පියවර තුනකින් අවස්ථා තුනකින් මේකෙ මිදී නිදහස් වෙන්න ඕන හතර කමඨහන්මයි මේකෙ තියෙන්නේ. ඒ අනුව මේ ගහකාරකම් මේ ගේ හදන පුද්ගලයා දැක්කා. එහෙමයි. දැකලා මේ විසංකාර ගතං චිත්තං. නේ. විසංකාර. සංකාර විසංකාර කරා. සන්දි විසන්දි කළ යුතුයි කියලා. සමුදය නිරෝධ කළ යුතුයි කියලා. සංවට්ට විවට්ට කළ යුතුයි රාග විරාග කළ යුතුයි කියලා දැක්කා. එහෙමයි. දැකලා විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති. තණ්හාව කැපුවා. එහෙමයි. නියොන සාක්ෂාත් මුල කැපුවා අර බැම්ම කැපුවා ඒක මේ තියෙන්නේ බුදුහාමුදුරුව මේ කරගත්ත බුද්ධත්වයට පත් වූ මේ සියලුම දේවල් මේක තියෙනවා කෙලස් මුල අසුනවා කෙලස් මුල සම්පූර්ණයෙන්ම නැති කළා ඒකනේ පියවර තුන තමයි මේක තියෙන වැඩම සන්දා විස්සං අනිබ්බිසං සන්දැක්ක ධම්මෝ සම්දිට්ඨිකෝ විස්සං මේ සංවලි මිදී නිදහසන සමුදේ නිරෝධ කරන ආකාරයක රාග විරාග දේශ අර ලෝභ දේශ මොහ තුනෙම මිදී නිදහසන ඇති දැක්ක නිබ්බිසං මේ නිබ්බිදාය මේක මිදී නිදහස වේ යුතුයි මේක තේරුම් ගත්තා මේක තේරුම් ගත්තාම පස්සේ විසංකාර ගතං කරන්න ඕන දේ විසංකාර ගතං චිත්තං සංකාර විසංකාර කළා සියලු සංකාර සබ්බේ සංකාරා අනිත්‍යාති දුක්ඛාති අනත්තාති තේරුම් ගත්තාම විසංකාරගතං චිත්තං කළා ඒ අනුව තණ්හානං කය මජ්ජ ගාති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති වැඩුව ගමන් සංකා තණ්හානං කය මජ්ජ ගාති මට ඒක පැහැදිලි කරගන්නයි ආර්යයන් වහන්සේ මම සිහිපත් කරේ බොහන්සේට ගුරුවරන්ගේ ආශිර්වාදේ වගේම දීර්ඝ සම්පත් ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරා රාතුන් වහන්සේ අවසරයි උපවාසයේ විසින් දේශනා කරපු අවස්ථාවේදී මාර්යා කියන්නේ සබහා ධර්මයට නැත්නම් මේ ඒක නියත ධර්මතාවය. ඔබ මාර්යාට අයිති දෙයක් ණයට ගත්තා නම් ආපහු ගෙවන්න ඕන. ඔබ පාවිච්චි කරන සබ්බ සකල මනාවම අයිතිකාරයා ඔබ නෙමෙයි. කවුද? මාර්යා. ඔබට ඒව පාවිච්චි කිරීමේ භාවිතා කිරීමේ අයිතියක් තියෙනවා. අයිතියක් නැත්තේ මොකද්ද? තණ්හාවෙන් මමත්වයෙන් උපාදානය කරගන්න ඔබට අයිතියක් නැහැ. හැබැයි ඔබ කරන්නේ පාවිච්චි කිරීමට එහා ගිහිල්ලා තණ්හාවෙන් මමත්වයෙන් මගේ කොට ගන්නවා. උපාදානය කරගන්න. උපාදානය කරගත්ත ගමන් උගුලට අහු වෙනවා. උදාහරණකින් මේක බුදුහාමුදුරුව කිව්වා. දැන් ඔය බිලී කොක්කකට මාළු අල්ලන මිනිස්සු ඇමක් දානවා. හරිද? ඇම දැම්මහම මාළුවට මේක බඩගිනි තරම වැඩි නිසා මේක දැක්කහම ඉවසන්න බැරි නිසා මාළුවා එක පාට මුළු ඇමම ගිලිනවා කන් නැතුව. බැරි වෙලාවත් දැන් මාළුවා මේ ඇම පැත්තෙන් පැත්තෙන් කොටලා ටික ටික කෑවොත් මාළුවගේ බඩ පිරෙනවා උගුලට ආවුනේ නැහැ. එතකොට අර පංචස්කන්ධයම පරිහරණය කිරීම තමයි මාළුවා ඇම ටික ටික පැත්තෙන් පැත්තෙන් කොටලා කනවනේ. හැබැයි මාළුවට ඉවසීමක් නැහැ. ඈ?
මාළුවට යොදීමක් නැහැ. තව මාළු ඇහිලා ගහ ගන්න දන්නේ නැහැ. තව නොමේ ප්‍රශ්න නිසා මාළුව කරන්නේ ටික ටික පැත්තෙන් ගහම නවත්තනවා. එකපාරට ගෙඩිය පිටින් ගිලිනවා උගලට අහුවෙනවා. ඔබ සියලු දෙනා කරන්නේ මේ පංචස්කන්ධය ඔබට පරිහරණය කරන්න පාවිච්චි කරන්න අයිතියක් තියෙනවා. ඒ මායයට අයිති. හැබැයි මායя උගලක්ලාලා කියනවා ඔබ ඒ පංචස්කන්ධයම රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධ උපාදානය කරගන්න. උගලට අහුණා. උගලට අහු නොවෙන්න නම් උපාදානය තොරවෙන්න. අයින් කරන්න ඕනේ හිතේ. උපාදානය මිදෙන්න ඕනේ. සබ්බ උපදි පජහති. එතකොට පරිහරණය කරන්න ඔබ සියලු දෙනාට අයිතියක් තියෙනවා මේ බුදුහාමුදුරන්ටත් මේ පංචස්කන්ධය පරිහරණය කරන්න ඕන හැබැයි උපාදානයෙන් තොර කරනවා අරහතුන් වහන්සේටත් පංචස්කන්ධයම පරිහරණය කරන්න අයිතියක් තියෙනවා පංචස්කන්ධය නැතුව ජීවත් වෙන්න බෑ හැබැයි උපාදානයක් ශේෂයක්වත් නැහැ උපාදානයේ සූපත්ති वर्तमान मोहते अनागतेन सियलु वर्तमान मोहते वल මේ කියන වැරදිච්චේ වැරදි හදාගෙන සතර කමඨහන් කරන්න. එහෙමයි. එතකොට මේ බුද්ධ දේශනාවේ තියෙන දැන් බෝසත්තුමත් බුද්ධත්වයට පත් වෙනකන් හෙව්වා මිසක් නොඑක් වැරදි වුණා. ඒ වැරදි කරගහගත්තේ නැහැ. ඒව උපාදානය කරගත්තේ නැහැ. ඒවා ඒ වැරදි වූ අතීතේ වූ අහෝසි වූ අතීතේ තුල අතරමං වුණේ නැහැ. ඔබ කිසි කෙනෙක් ඔබ සියලු දෙනාටම අතීතයක් තියෙනවා අනිවාර්යෙන් තියෙනවා. අතීතයේ සීපක් වෙනවා නමුත් ඒ අතීතය නිච්ච කරගන්න එපා සුඛ කරගන්න එපා අත්ව කරගන්න එපා ඒකත් අනිච්චන් දුක්ඛන් විපරිණාම ධම්ම. හැබැයි වර්තමාන මොහොත පච්චුප්පන්නං චයෝ ධම්මෝ තත්ත තත්ත විපස්සති. වර්තමාන මොහොතේ නම් තරහක් ආවොත් වර්තමාන මොහොතේ මේ එතෙන්දිම මෙත්තානුසති අසුභානුසති මෙත්තානුසති මරණානුසති බුද්ධානුසති වඩන්න විසම ලෝභයක් දැජසන්නාවක් වර්තමාන මොහොතේ ආවොත් वर्तमान मुहूर्ति में अशुभानुसूति मरणानुसूति बुद्धानुसूति वाले एक मिलेंगे एम मम मम के अन्य नमो तत्स भगवत अरहतो सम्मा सम्बुद्धस्स कीन एकम पटांग होंगे नमो तत्स भगवत अरहतो सम्मा सम्बुद्धस्स कीन वाचक वगन दिए ओ एक नमो तत्स भगवत एक वचन है देखा तीन न के अन्य एक वचन है नति के लिए मो के अन्य मोह है मोहय नति करांड यम किसी के ने तुलतीयना मोहय नति उनोत मुकर वेन्नी अरहत तेर पत्तेनो मोहय नति कर गत्तोत तव वचनेकिं कियतोत आई महु कुसकटे अन्न नहि जातु गब्ब सेयम पुनरेति इतोड मे मोहय तीयन ताकल तमा नवत नवत उपदिन्ने එතකොට මේ මෝහය නැති කරගන්න ක්‍රම හතරක් පියවර හතරක් බුදුහාමුදුරුවෝ කියා දුන්නා. පළවෙනි එක ඒ තස කිව්වේ ඒ පියවර හතරේ තමයි ප්‍රතිපලය. පළවෙනි එක තමයි වත බග කරලා බලන්න. දැන් අපි මේ ඔය සියලු තැන් වල දැන් මේ පටිකූල මනසිකාරයේ ධාතු මනසිකාරයේ නවසියෝතික මනසිකාරයේ ආනපාන ඔක්කොම කරන්න මේ මොකද්ද? මේ වත බග කරනවා. මේ නාම රූප කොටස් කරලා බෙදෙනවා ඈ මේ ඔක්කොම බෙදලා බග කියන්නේ කොටස් කරලා බෙදලා බලනවා විභංග කරනවා මුළු විභංග ප්‍රකරණය ලොකු ත්‍රිපිටක පොත් දෙකක් තියෙනවා මුළු පဋාණ ප්‍රකරණය සූවිසි ප්‍රත්‍යයක් තියෙනවා මුළු පටිසම්භිදා මග්ග ප්‍රකරණයම කරලා තියෙන්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල ක්‍රියාත්මක වන දේවල් බෙදලා विग्रह तुन लोकयम ओय बांबे अक्पमन शरीर कूड़ विग्रह मेकमा मे भगवद गुणे नर भाग्य तुम हंसे वचने की वोट हरियाणा मे वत भग कर बला इग्न कऊद
ලෞතුරා බුදු පියාණන් වහන්සේ ඔබ ගාවත් ඔබටත් පුළුවන් ඔබේ ඔය නාම රූප දෙක වට බග කරන්න නාම බෙදනවා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර රූප බෙදනවා ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා ආයි රූප කාය බෙදනවා ඒකේසාලෝ මනකර දන්ත තචෝ ආයි රූප කාය නාම කාය දෙකම බෙදනවා ඔය චක්කු සෝත ගාන ජීවා කාය මනු ආයි රූප වේදනා සංඥා සංකාර විඥාන් මේ විදියට මුළු විභංග ප්‍රකරණීම පිටු දාස් ගානක බෙදලා තියෙන්නේ ඔය ඔබේ බම්බයක් පමණ වූ ශරීර කූඩුව මේ වත බග කළා මේක තමයි භගවත් ගුණය බෙදලා බලන එක විභංග කළා බලන එක ඒකකයක් හැටියට පුද්ගලයක් හැටියට සත්වයක් හැටියට ගත්තොත් ඔබ ඒකට ඇලෙනවා ගැටෙනවා මුලා වෙනවා බෙදලා බැලුවොත් ඇලීමෙන් ගැටීමෙන් මුලාවෙන් මිදී නිදහස් වෙනවා ඒකයි ගුණ භගවත් ගුණය එහෙමයි රහ බැලීම අත්තරීම ඊගාවට අරහතෝ රහතෝ නෙමේ අරහතෝ රහ බැලීම අත්තරන දැන් ඔබ සියලු දෙනා පුද්ගලයෝ මේ ඇහෙන් රූපයක් දැක්කහම ඒක රහ බලනවා ඒක උරා බොනවා ඒ වගේම ඇට කනට රූප රහ බලනවා නාසයට ගඳ සුවඳ රහ බලනවා දිවට රහ බලනවා කයට රහ බලනවා මනසට රහ බලනවා මේ රහ බැලීම අර ඉන්ද්‍රිය සංවරය ඇති කරගත්තට පස්සේ මේ රහ බැලීම සීමා කරනවා නවත්වනවා අර පංචස්කන්ධයේ අර තණ්හාවයි උපාදානයේ නවත්වලා පංචස්කන්ධයේ පංචස්කන්ධයේ ඇතියට තේරුම් අරගෙන මේ ජීවිතයේ යැපෙන්න විතරක් මේ ලබාගත් ශරීර කූඩුව පවත්වාගෙන යන්නට අවශ්‍ය දේ විතරක් බලනවා රහ බැලීම අත්හරිනවා ඒකයි අරහන් ගුණය සංමා අර සම්බන්ධතාවයක් ඇති වෙන ගුණ අර දේවල් වලින් මා මිදී නිදහස් වෙනවා රාගෙන් දේසෙන් මෝහෙන් මිදී නිදහස් වෙන හතර කමඨාන අසුභානුස්සතිය වඩනවා අසුභානුස්සතිය වැඩීමෙන් සම්මා ගුණේ පූර්ණ වෙනවා ඊට පස්සේ සම්බුද්දස්ස මුල උදුරන්න ඕන අර මලකට තට්ටු තියෙන මනෝමය කාය තුල මුල් බැහැගෙන තියෙන මේ මුල බව උදුරා දාන්න ඕන මුල උදුරා දාන්න ඕන මුල උදුරා දාන්න තමයි අර බොජ්ජංග ධර්ම සතර අර ඉන්ද්‍රිය ධර්ම සම්මුතියේ නිරෝධ කිරීම. එතකොට මේ මුල උදුරා දෙමීම සම්බුද්දස්ව රාගෙන් දේසෙන් මෝහෙන් මිදී නිදහස් වීම සම්මා රහ බැලීම අත්තරීම අරහතෝ වත බග කළ බැලීම භගවතෝ මේ ගුණ හතර තියෙනවා නම් එහි ප්‍රතිඵලය හැටියට මෝහය නැති වෙනවා. මෝහය ආයි උපදින්නේ නැහැ. මෝහය නැත්නම් අරහතුන් නැහැ. එතකොට මේ මේ න මෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිව්වේ මේ මුළු බුදුහාමුදුරුව අවුරුදු 45ක් තුලම දේශනා කළේ ඔය කාරණේ. තේරුණාද? නැතුව මේ මගේ නමස්කාරයේ බුදුහාමුදුරන්ට මේ වාකිව්වට හරියන්නේ නැහැ නිවන් දකින්නේ නැහැ. මේ මෝහය නැති කරගන්න ප්‍රායෝගිකව මේ කරුණු හතර කරන්න ඕනේ. වත් බග කළ බලන්න ඕනේ බෙදලා රාබෙලිම අත්තරින්න කරන්න ඕනේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න ඕනේ පත්ත සංවරය ඇති කරගන්න ඕනේ පාපිමුක සංවරය ඒ වගේම රාගයෙන් දේසයෙන් මෝහයෙන් මිදී නිදහස් වෙන්න ඕනේ විත රාගී විත දේසී විත මෝහේ රාග මුල දේස මුල මෝහ මුල උදුරායින් කරන්න ඕනේ ඒකයි මේ කිව්වේ එහෙමයි ඔබ වහන්සේට දීර්යාපත